සසර මගදී වෙන් වෙන්න ඇති අපිත් මේ අයුරින්ම මේ සංසාරයේ පුරා හමුෙන්ට ඇති නේද ටීම් ජරත් මහත්තයා දොරමඩලාවේ නෙමේ වෙන වෙන විදි වලින් හරි අපි හම්බෙලා ඇති අනන්ත සංසාරී ඉතින් එහෙම තමයි යන්නේ ආයෙත් හම්බෙන්න හම්බෙනවා නේද සමහර අය ඉන්නවා කවදාවත් මේ සසර පුරා මුණ නොගැසේවා කියලා ප්‍රාර්ථනා කරන අය ඉඳ හිට ඉන්නවා හැබැයි අද දොරමඩලාවෙන් අපි කතා කරන්නේ ආයෙත් මුණ ගැහේවා මේ සංසාර ගමන පුරා ආයෙත් නැවත නැවත මුණ ගැහේවා කියලා ප්‍රාර්ථනා කරන පුද්ගලයෙක් ගැන කතා කරන්න සූදානමින් එකත් නිකන් සසර බැඳීමක් වගේ මේ දොරමඩලාවේ මුණ ගැහෙන අයත් ගියේ කියවෙනවා වගේ හමු වෙනවා වෙන් වෙනවා සමහර අය එහෙම වෙනවා තමයි ඒක මේ හැටි සංසාර ස්වභාවය අපි මේ කතා කරන කෙනා නම් සංසාරයේ පුරා නැවත මුණ ගැහෙන්න ඕනේ ඒ තරම්ම වටිනා ආදර සැමරුම් සමුදායක් අපට ඉතිරි කරලා ගිය අපේ රටේ ජීවත් වෙච්ච විශිෂ්ට ගීත රචකෙක් ආචාර්ය අජන්තා රණසිංහ සූරීන් පිළිබඳ ආදර සැමරුම් තබන්ටයි මේ විශේෂ දොරමඩලාව වෙන්වන්නේ ආචාර්ය අජන්තා රණසිංහ සූරි අපූරු ගීයක් ගායනා කරලා වැඩසටහනට කදිම ආරම්භයක් ලබා දුන්නේ මාස්ටර් ටීඑන් මාස්ටර් කෙනෙක් නැතුව කොහොමද මේ සින්දු ගැන කතා කරන්නේ මාස්ටර් කියන එක අපි දොරමඩලාවෙන් දීපු එකක් සුදුසුයිනේ නුසුදුසුයි කියලා කෙනෙක් කියනවනම් කෙලින්ම කියන්න මාත් එක්ක ඒ තරම්ම ගීත ගායනා කරලා තියෙන මේ සංගීත කලාවට විශිෂ්ට මෙහෙවරක් කරපු TM ජයරත්න සූරින් මාස්ටර් TM ජයරත්න සූරින් තමයි ඒ ආරම්භය ලබා දුන්නේ. ඉතින් කතා කරන්නට බොහෝ කරුණු කාරණා තියෙනවා. මේ වැඩසටහනේ තේමාව ආදර සැමරුම්. නිලන්ත ආදර සැමරුම් කැටි වූ නිතු සගලින් මුතු පහලින් සිහිවටන යමුනාතිරේ ආදර සැමරුම් කැටි වූ නිතු සගලින් මුතු පහලින් සිහිවටන යමුනාතිරේ එවන් නිමල මැදුර පලාවතින් දේවි මහත හඳුරු ලෙස අතහැර වඩින්න දේවි අපගේ පෙම් පුරාවතින් තිරන හෙලූ කඳුළු ගලා අපගේ පෙම් පුරාවතින් දෙරන හෙලූ කඳුළු ගලා මැදුරක කිරි කරුණ පව් පවා කැලුම් දේවා සනාත වූ පෙම් සටහන් ඒ සිතුවම් වේවා ආදර සැමරුම් කැටි වූ නිතු සගල මුතු පවරු මා කලින් සිහිවත යමුනා තීරේ යමුනා තීරේ එවන් නිමල මැදුර පලා වඩින්න දේවි මහත අඳුරෙන් හත හැර වඩින්න දේවි ඒ ගීතය ඇතුලේ කියවෙන්නේ ලෝකේ විශිෂ්ටතම ආදර සැමරුමක් ගැන ගීත අහන ගීත විඳින අපිට මේ ගීතේ වටිනා ආදර සැමරුමක් ආචාර්ය අජන්තා රණසිංහයන් අපට ඉතිරි කරපු ඒ වටිනා ආදර සැමරුමට තනුවක් දාලා ගායනා කරපු විශිෂ්ට ගාන්ධර්වයා නම් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ට අපි නිදුක් නිරෝගී සුවය සපිරි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ කතා බහ පටන් ගමු එතුමාත් හිටියානම් කොයි තරම් වටිනවද ආචාර්ය අජන්තා රණසිංහයන් ගැන කතා කරන්නට අද දොරමඩලාවට ආවනම් කොයි තරම් වටිනවද කියලා හේතුණා ආදර සැමරුම් මේ මාතෘකාව මේ තේමාව මේ වැඩසටහනට කොයිතරම් උචිතද කියලා අපි අහමු අපේ රටේ ප්‍රවීණතම සාහිත්‍ය දරයෙකුගෙන් විචාරකයෙකුගෙන් කවියෙකුගෙන් ගීත රචකයෙක් නිකම්ම කෙනෙක් නෙමෙයි රාජ්‍ය සම්මානලාභී සාහිත්‍ය දරයෙක් අංග රචනා ශිල්පියෙක් විචාරකයෙක් තම මොනවද හැඳින්වීම ඕනේ බුද්ධදාස ගලපති මහත්තයා හසන්ත ආදර සැමරුම් කියන ඔබේ මේ අද දොරමඩලාවේ තේමාව
තේම පාටේ නම් ඉතාම අපූරුයි මොකද මාස්ටර් ටීඑම් ගේ අර ගීතය එහෙනකොට මම අහන් ඉන්නකොට මේ අයුරින් අපි සංසාරේ මට හිතුනේ නෑ මේ ආචාර්ය අජන්ත රණසිංහ අපි අතර නෑ කියලා ඔහු අපෙන් වෙන් වෙලා අවුරුදු 7ක් වුණත් මට හිතෙනවා මේ ඒ ගීතය එහෙනකොට ඒ ගීතේ පමණක් ඇහුණත් අජන්ත අපි අතරම ඉන්නවා කියලා ඉතින් ආදර සැමරුම් කියන ඔබේ මේ ටැග් එක ටැග් ලයින් එක නැත්තම් තේමා පාඨය මේ අජන්ත රණසිංහගේ ගීතාවලිය විමර්ශනය කරන ඕනම කෙනෙකුට මම හිතන්නේ ඊට වඩා සුදුසු මේ තේමා පාඨයක් හොයාගන්න පුළුවන් වේද කියන සැකයි මොකද ඒ තරමට ඔහු ආදරය පිළිබඳ ආදරයේ විවිධ පැතිකඩ ආදරයේ සම්භෝගය විරහව ආදරයේ තවත් අපේ දරු සෙනෙහස පියෙක් දුවක කෙරෙහි දක්වන ආදරය මවක කෙරෙහි දක්වන ආදරය අඹුසැමියන්ගේ ආදරය ප්‍රේමවන්තීන් ප්‍රේමවන්තීන් අතර තියෙන ආදරය ආදරයේ විවිධ පැතිකඩ දැකපු අපූරු ගේයකාව්‍ය රචකයෙක් හැටියට ආචාර්ය අජත් රණසිංහ හඳුන්වන්න පුළුවන් ඉතින් ඔබ තෝරාගත් මේ තේමා පාඨය නම් ඉතාම අපූරුයි මොකද අජන්තගේ ගීතාවලිය පුරාම ඒ ආදරය විවිධ ආකාරයෙන් අපට දකින්නට ලැබෙනවා විවිධ පැතිකඩ ඒ කියන්නේ ආදරයේ විරහව සම්භෝගයේ පමණක්ම නොවේ ආදරයේ විචිත්‍රත්වය සුන්දරකම හැරගිය පෙම්වතියකට ආශිර්වාද කරන ගේයකාව්‍ය රචකයෙක් එහෙම අය බොහොම අඩුයි මේ අපි මේ අද අපි ජීවත් වෙන සමාජයේ ඒ අපි දකින්න අත්විඳින සමහර දේවල් දැක්කාම එහෙම වෙන්න පුළුවන්ද කියලා හිතනවා නමුත් ආචාර්ය අජන්ත රණසිංහ ඉත අපූර්වට එවැනි ජීවන අත්දැකීම් ආදරය පිළිබඳ තෝරාගෙන තියෙනවා ඉතින් අපේ සාකච්ඡා මණ්ඩපයේ අනිත් ඔහුගේ ගීත රචනා පිළිබඳ මම හිතන්නේ දීර්ඝව කතා කරයි දොරමඩලාවෙන් අපි විවිධ මාතෘකා ඔස්සේ කතා බහ කරමු ඒ අතර ඉඳහිට පොඩි පොඩි වැඩමුළු පවත්වනවා අද මේ දොරමඩලාව රසවින්දනාත්මක වැඩමුළුවක් හැටියට සලකන හැටියට අපි ආරාධනා කරනවා එක විදිහකින් අපේ රටේ ගීත රචනා කලාවේ හරස් කඩක් අරගෙන අහඹු ලෙස තෝරගත් ගීකණ්ඩ ටිකක් තෝරගෙන රසවින්දනාත්මක වැඩමුළුවක් කරන අතරේ මේ රටේ ගීත සාහිත්‍ය පෝෂණය කරපු විශිෂ්ට සාහිත්‍ය දරුවෙක් පුවත්පත් කලාවේදියෙක් ගීත රචකයෙක් පිළිබඳ සැමරුමක් තබන්නටත් මේ පැය කීපය අපි පාවිච්චි කරනවා දමික බණ්ඩාර මහත්තයාට මොකද හිතෙන්නේ මට ගොඩක් දේවල් හිතෙනවා ඉතින් මට මේ මාසොත මහත්තයා මේ මට එතුමන්ව දැන් බොහොම සමීප ආශ්‍රය කරන්න හම්බ වුණා ඒ කියන්නේ බැද්දගානි ඉන්න කාලෙම පවුල තරෝජයක්ක එතකොට දේවා ඒ කියන්නේ අද මෙල්බන් නගරේ ඉන්නේ එතකොට තව ටිකකින් අපිත් එක්ක එකතු වෙනවා සාරංග ඒගොල්ලෝ පොඩි අපි සරස විශිෂ්‍යව කාලේ සාමාන්‍යයෙන් අජන්ත මහත්තයා ඒ කාලේ හිටපු මේ රටේ තිබුණු ගෞරවය අනුව අපි ඇත්තරම නිකන් අද බාලු ඒ කියන්නේ මේ පොඩි ළමයි ඉතින් අපිට බොහෝ වෙලාවට ගුරුහරුකම් දීලා තිබුණා ඒ කාලේ විශ්වවිද්‍යාල වහනකොට මාව ඇදගෙන ගිහිල්ලා එතුමන්ට ඒ කාලේ ඉතුරුලා තිබුණ එකම පත්‍රේ නව යුගයේ ඕම උතනින් ඉඳගෙන මේ උක්තාඛ්‍යාත බලන්න කිව්වා කොහොම තමයි අපේ මේ සම්බන්ධයන් හැදෙන්නේ නමුත් ඊට පස්සේ අපි ගාව ඉන්න මිනිස්සයා අපි ටිකෙන් ටික තේරුම් ගන්න පටන් ගත්තා. ඉතින් මට තේරෙන විදිහට යුග තුනක් විතර යා කරලා තියෙනවා. එකක් තමයි මධ්‍ය කාලීන යුගය. ඒ කියන්නේ අපි දන්නවනේ මේ PBL ලුස් පෙරර මහත්තයලා මේ කපිලසෙනේ විරත්න, මීමන ප්‍රේමතිලක, සාගර පරමසූරිය මේ ඒගොල්ලන්ගෙන් තමයි මං හිතන්නේ ඉස්සලාම් පෝෂණය ලබන්නේ මොකද තලම් මෙහැර ඉඳන් පන්නල ඉස්කෝලේට ගිහිලා ඊට පස්සේ යන්නේ සෙන් ජෝන්සේට ජෝන්සේට යනකොට එයාට හිටියා මාමා කෙනෙක් ඒ මාමා හොඳ මාධ්‍යවේදියෙක් එතෙන්ට එනවා මේ ගොඩාක් කට්ටිය ඉතින් ඊට පස්සේ දැන් හුඟක් කලාට 1969 විතර තමයි ගීතයක් ලියව කියලා තියෙන්නේ නමුත් 64 ඉඳන් එක එක පත්තර මේවට ලියලා තියෙනවා ගුවන්විදුලි සංස්ථාවට යනවා මෙහෙම කියනවා මං එක කවියක් මම ලියාගෙන ආවා මේ මට ඉතින් ඒ කවි එක පාට මතක නැහැ
එයා දිනලා තියෙනවා මේ දඹදෙනි කියන සංගරාවේ. ඒ කවියේ නම හෙවණැල්. ඒකට තමයි පළවෙනි ස්ථානය ලැබිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අශෝක පීරිස් මහත්තයා එයාගේ මාමා නිසා එතනට ගෙදරට කට්ටිනවනේ ගොඩක්. ඉතින් ඔය උපනන්ද පීපටු ගෙදර රාජදාස එතකොට මේ විවිධ චරිත. මෙයා ලියනවා හෙවණැල්ල කියලා. ඉතින් අපිට කවි කියන්න බෑ. කවි කියන්නේ ටීම් ජරත් මහත්මයා අපි නමකුත් දැම මොකද්ද මාස්ටර් අපිට ගාලේ ලෝනවා. ඒකින්ද මං කියන්නතු පසු පසිනි හවුල් වෙන ලැබුණ මග ජයකදී. ඒකෙන අපි ජයගත්තහම පිටිපස්සෙන් එනවා. දුකක් හමුවන විටක නොයයි ඉවතට ඇදී. සදාකල් මා වෙතින් නොගොස් ඉවතට ඇදී. හෙවණැල්ල ඔබ නිතර මගේ තනියට ඉදී. මේ තමයි එතුමන් ජයග්‍රහණය කරන්නේ පළවෙනි වතාවට දඹදෙනි කියන සංගරාවේ. ඊට පස්සේ ඔය මේ ගුවන්විල සංස්ථාවට සම්බන්ධ වෙනවා. එතනින් එහාට ආපු ගමනක් තියෙනවා. අපි හැමින් හැමින් කතා කරමු අනික් අයටත් අවස්ථාව දීලා. දැන් යුග ගැන කතා කරලාදී මෙතන යුග කීයක් යා වෙනවද බලන්න මේ දොරමඩලාව ඇතුලේ. දැන් මේ පළමුවෙන් වාඩි වෙලා ඉන්න බුද්ධදාස ගලප්පත්ති මහත්තයා ඇතු වෙන එක යුගයකට ප්‍රවීණෙක් ජේෂ්ඨෙක් ඔබ අයිති වෙන්නේ ඊළඟ යුගයට. මම දැන් ඊටත් පස්සේද මන්ද. ඊළඟට වාඩි වෙලා ඉන්න සමුද්‍ර වෙත්ත සිංහ අයිති වෙන්නේ මේ නව යුගයට. තවත් යුගයකට. මටත් පස්සේ. ඔව්. එතනම යුග කීයක්ද කියලා ඈ අපේ නව પરම්පරාවේ ගීත රචකේ කවියෙක් සාහිත්‍ය දරෙක් පර්යේෂකෙක් සමුද්‍ර වෙත්ත සිංහ විශේෂයෙන්ම ආචාර්ය අජන්තා රණසිංහ සත්වැනි ගුණ සමරුව සහ නිර්මාණ විමර්ශන සන්ධ්‍යාව පැවැත්වෙනවා. අජන්තාගේ ආවර්ජන බොහොම සුන්දර හැන්දෑවක් බවට පත් වේ. මාර්තු මාසේ දෙවැනිදා පස්වරු 3ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී තමයි පැවැත්වෙන්නේ. සහභාගී වෙන්න වටින කාරණාවක්. අජන්තා රණසිංහ පදනම තමයි සංවිධානය කරන. ඉතින් මේ සමුද්‍රලා එහෙම බැහැලා වැඩ මේ මගේ වැඩවලට කරවුරු දීලා වැඩ කරන අයනේ තරුණ අය. ඒක අගේ කරන්න ඕනේ. ඉතින් යුග ගැන කතා කරද්දී දැන් මේ ඊළඟට වාඩි වෙලා ඉන්නේ එක්තරා යුගයක්. නිරංජලා සරෝජිනී කියපුවාමත් එක්තරා යුගයක සංකේතයක් නේද ටීඑම් මහත්තයා? ඈ? ඔව් කියපු කෙනත් එක්තරා යුගයක්. දැන් අජන්තා රණසිංහ මහත්තයා ලියපු ගීත කීයක් ගායනා කරලා දුන්නේ ටීම් ජයරත් මහත්තයා? දැන් මං ගණනය කරගත්ත හැටියට අර පර්ණ පොත් මේවා කරලා ඉතින් දියාපුවා අංක පිළිවෙලින් දියාගත්ත මාතෘකාවත් එක්ක. නමුත් ඒක මං අපේ සමුද්‍ර සහෝදරයත් එක්ක කතා කරද්දී ඇයි ඕකේ තව එකක් එක්කව වෙන්න ඕන තියනව නේද? අද ගේ පුරාම මනාලී කියලා මං හිතන්නේ කුඩා දැරියක් පිළිබඳ ලියපු ගීයක් වෙන්න ඇති. ඒක මං සටහන් කරගෙන නැහැ. එතෙන්දී ඒකත් ලියාගත්තා. දැන් මෙතෙන්ට ආවට පස්සේ මේ නිරංජලා සහෝදරිය මතක් කරා අයි අපි අර බඹා කෙටුව හැටි චිත්‍රපටියේ ගැයූ මේ ගීතය කියලා. රෑ දුටු සීනේ හදපාරණ යාමේ කියන ගීතය. එතකොට තව එකක් එක්කව වුණා. ඒ කියන්නේ දැන් මෙතෙන්දිම දෙකක් එක්කව වුණා. එතකොට දැන් තියෙනවා 62ක්. තනික් වෙන්න ඉඩ තියෙනවා. තව එකතු වෙන්න හෙව්වොත්. හෙව්වොත් එකතු වෙන්න ඉඩ තියෙනවා. 60 ගානක්. ඉතින් 60 ගානක් ලියලා තියෙනවා මට විතරක්. දෙපළටම ගීත රචනා කරලා තියෙනවා. අපේ වර්ධන බාලසූරිය මහත්මයා අපේ ප්‍රවීණ ගායන වේදියානන් ගැයූ ගීත ගණනාවක් රචනා කළේ අජන්ත රණසිංහ මහත්මයා. නිරංජලා සරෝජනී මහත්මිය අද මේ දොරමඩලාවට සහභාගී වෙන්නේ එක්තරා විදිහක නියෝජනයක් හැටියට, සංකේතයක් හැටියට. සමස්ත ගායිකා පරපුරම නියෝජනය කරන්නට ඇයට අයිතියකුත් තියෙනවා. ගායිකාවක් වගේම මාධ්‍යවේදිනියක්. මේ අපට කලින් මේවා වැඩ පෙන්නපු කට්ටියනේ නේද? නිවේදිකාවක්, ආදරණීය චරිතයක්. ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ටීඑම් ජයරත් මහත්තයාට පස්සේ වාඩි වෙලා ඉන්න පිරිස ප්‍රවීණ ගායනවේදී රජීව් සෙබස්තියන් ඈ ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ප්‍රවීණ ගායනවේදී දයන් විතරණ ආදරයෙන් ගෞරවණීයව පිළිගන්නවා. ඉතින් තවත් ශිල්පියෙක් අපි කැඳවුවා තවත් මතක් කිරීමකට සුනෙත් උදේරත්න. තව ටික වෙලාවකින් ඔහු සිහිපත් කරන්නේ කාවද කියලා අපට හොඳ හැටි බලා ගන්න පුළුවන්. ආචාර්ය අජන්තා රණසිංහයන් වගේම චාර් ජෝතිපාලයන් ගැයූ ගීත අමතක කරලා අපට අජන්තා රණසිංහ මහත්තයා ගැන කතා කරන්නත් බෑ. ඉතින් සියලු දෙනා ආදරයෙන් ගෞරවණීයව පිළිගන්න අතරේ ඔබ 60 ගානනේ
අපි ළඟ තියෙනවා ඊට වඩා ඒ ඔක්කොම පෙන්වන්න බෑ අහඹු ලෙස ඒ 60 ගාන ඇර අහඹු ලෙස තෝරාගත්ත ගීත කණ්ඩ කීපයක් පෙන්වන්නට මට අවශ්‍ය වෙනවා අපි බලලා කතා කරමු ක්ලේශතාපේ ආනන්ත වේදනා ජලේ ක්ලේශතාපේ ආනන්ත වේදනා ජලේ කාවදම් අමාවදින් නමානලල්තලේ නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් උත්තම මුනි දලදා වදම්මන පුරනවනෝකා බලන්සකි සත්සමුදුරුගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මුපුරනවනෝකා බලන්සකි සත්සමුදුරුගැඹරේ මහශාක්‍ය කුලේ මහශාක්‍ය කුලේ කීට සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රීපාද කමල් රශ්මි කදම්බේ මහශාක්‍ය කුලේ මහශාක්‍ය කුලේ කීට සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රීපාද කමල් රශ්මි කදම්බේ මහශාක්‍ය කුලේ උම්මාලින් සදි සරසවි පායේ මල් කැට යම් සෙවනේ සිරි පොද වැස්සේ නැඟුණු සතුටු රළ මිරිඟු සයුර විනි අතීතයේ මිරිඟු සයුර විනි අතීතයේ හන්තානේ කඳු මුඳුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් ආදරේ සුවඳලෙනි තනිවි උන්න අප දෙන්න කාන්සියක් හෙම නෑ දැනුනේ පෙති දිලුනා වන මල් තොරණේ අප පය මුල සතුටු ගංගේ තාමත් ආදර රෙණි නෙහි කියව කුරුල්ලනි මලින් මලට හේත අපි අහිංසක කතන්දරේ දේ දුන්නෙන් නෙන සමනලුනේ ගම්මැදේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ළඟ ඉඳ හල්ලා දේ දුන්නෙන් එන සමනලුනේ පුපුරු පුපුරු මල් සෙනගිනි උමරිල තාවයි ගල්ලෙන්නේ ඉන්න කුමරියේ විලුප්පෙන් කුමරා ඔබේ තුර අසුවරා කඳුවෙල් පසු කරන් එනවා කුමාරියේ නියරේ ලන්දේ අලහිත බැන්දේ නියරේ ලන්දේ අලහිත බැන්දේ නගෝ පුංචි තව මතක තියේවි ඒ හැකි හොරා බැඳ තෙලෙ මැකි නොයාවි අනේ නගෝ පුංචි තව මතක තියේවි ආලු සුසානේ ප්‍රේම පුරානේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ
समरुं किसिदा नकीनुए पालु सुसाने प्रेम पुराने कंदुलु विलापे मातमय अपदे दिनागे ए दासने समरुं किसिदा नकीनुए मत अमतकने उबत मतकने बिल्लुग पुंचिद पाल, कलुकर गन्न एपाल, अवट अन्न एपाल, दावले अवलत्न वेवी, सिरियावी मतलिद वन्न एपाल, अगहर अन्न एपाल, करहाविन्न एपाल, मेवगे अनुकंपान तितो, सिरियावी वाट सरुंगल वागे, अपे जीविते ऐत इगिल्ले पावे, ओहे लोकये பபரயவல்லே கரகன்னம் லோகய அல்லே நடவாலா தும்தபபக்கத தென்னதயக் நெஹ மல்லியே பெட்டகமக்குட துட்டு தெக்கத நங்கியே நேரொப்பேந்த நவுனகலா தங்கப்பி ஆவே கொடவேலா ரங்கிந்தின்பெல்லு அத்தேங்கிலேத் தூக்கலு ஆதரு
වන්නට මේලෙතින් මොටද අපයිපදුනේ නීල අහසේ තාරකාසේ ඇනුවන් දල්වා බලන්නේ කල්පනාලු මල්වනි සිහින රජ දහනි ලියලා තියෙන එක්කෙනෙක් තව තියෙනු ඔය ටිකයි තව ටිකකින් බලාගන්නට ඕන බලන්න මොන්න තරම් විවිධත්වයකින් යුතු ගීතමාලාවක්ද කියලා තව තියෙනු ඒ ආදර සැමරුම් බොහොම සුන්දරයි සමහර ආදර සැමරුම් සුන්දරයි සමහර ආදර සැමරුම් දුක්බරයි නිරංජලා සරෝජනියට මොකද හිතෙන්නේ වැත්තේම හසන්ත ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා මට පොඩි දෙයක් කියන්න අවසර දෙන්න. හසන්ත කිව්වනේ මේ වැඩසටහන ආරම්භයේදීම මෙතන සනත් අයියා හිටියනම් හොඳයි කියලා. ඇත්තටම මමත් ඒකට එකඟ වෙනවා. මොකද සනත් අයියා තමයි අජන්ත අයියාගේ එකල ප්‍රාණසම මිත්‍රයා. ඒ දෙන්න අතරේ තිබුණ ලොකු බැඳීමක්. නිර්මාණකරණයට එහා ගිය සහෝදරත්වයෙන් පිරුණු බැඳීමක් වගේ තමයි මම දැක්කේ ඒක. ඒ තරම් ඒ දෙන්නගේ ඒ මිත්‍රකම දැඩිව තිබුණ එකක්. ඉතින් මට මේ වෙලාවේ සනත්තරත් මතක් වුණා ඇත්තටම හිටියානම් හරිම රසකාමී දෙන්නෙක්. බොහෝ දේවල් අපිට දැනගන්න තිබුණා සනත් අයියත් මෙතන හිටියානම්. ඉතින් අජන්ත අයියා ගැන මතකේ අවදි කරනකොට මං මගේ හිත දිව යනවා 70 දශකයට හසන්ත. මොකද මම ළමා පිටියේ ළමා ශිල්පිනියක් වෙ ඉන්න කාලේ තමයි මම අජන්ත අයියව දකින්නේ. සනත් අයියත් එක්ක තිබුණ ඇසුර නිසා අපි ගෙදර යන්න එන්න ගන්නවා. ඉතින් මම ඒ කාලේ සංගීත සන්ධ්‍යාව කියන වැඩසටහනට ළමා ගීතයක් ඒකල ගීතයක් මුලින්ම ගායනා කරන්න අවස්ථාව ලැබුණා සනත් අයියා සංගීතවත් කරපු ඒ වැඩසටහනේ. ඉතින් ඒ ගීතය මුලින්ම ලිව්වේ මට මුල්ම ළමා ගීතය ලියලා දුන්නේ අජන්ත අයියා. ඒ ගීතේ මට මතක් වෙනවා මුවන්තිස්ස කුමාරයාගේ කතන්දරේ කියන්නම් ළඟින් ඉඳන් පුංචි නඟෝ බද්දෙකටක් කවන්නම්. ඉතින් ඔබක තමයි මගේ මුල්ම ළමා ඒකල ගීතය. ඉතින් ඒකෙන් ඇරඹුණු ඒ මගේ ගායන ජීවිතය මං හිතන්නේ දශක 4ක් විතර එහාට යනකම් අජන්ත අයියා අපි දෙන්න පසුපසින් හිටියා. අපිට ලොකු ආලෝකයක් ලබා දුන්නා අපි දෙන්නගේ මගේත් අබේගේත් ගායන ජීවිතයට. අපිට බොහෝ උපකාර කළා. ගීත ගැන කියනවා නම් බොහෝ දේවල් තියෙනවා කියන්න අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මට සිහිපත් වෙනවා මොකද අර ධම්මික මල්ලි කිව්වා වගේ අපි දෙන්නත් අජන්ත අයියගේ පවුලත් අතර ලොකු බැඳීමක් තිබුණා. සරෝජිනී අක්කා, සාරංගා දුව, දේව පුතා මේ හැමෝම අපේ පවුලේ අය වගේ. ඒ තරම් සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඉතින් මට එකින් එක ඒවා සිහිපත් වුණා. දුක සතුට දෙකම මිශ්‍ර වෙලා ඒවා මතකයට ආවා. මේ ස්වභාවයේ හිටියටන් වටින චරිත ගැන කියවුණා මහාචාර්ය සනත් පන්සිරි සූරින්ගේ නමුතුෙන්ගේ ආචාර්ය වික්‍රත්නායකයන් මෙහි හිටියානම් ඔය තරම් වටිනා රමණීය ගීත ගණනාවක් ගායනා කරලා තියෙනවාද අජන්තා රණසිංහයන්ගේ පදමාලා ආචාර්ය වික්‍රත්නායකයන් ඒ වගේම ලතා වල්පොල මහත්මිය නන්දා මාලි මහත්මිය සුජාතා අත්තනායක මහත්මිය අපේ රටේ බිහිවෙච්ච විශිෂ්ටතම ගායන වේදිනියක් ගීත ගණනාවක් ගායනා කරලා තියෙනවා අජන්තා රණසිංහ මහත්මිය රචනා කර තව කියනවනම් ඒ නාමාවලියට තව බොහෝ අය එකතු කරන්න ඕනේ මේක මේ හැම අංග සම්පූර්ණ වැඩසටහනක් නෙවෙයි අපි පුංචි උත්සාහයක් දරනවා මේ සප්තමහා සාගරයේ වගේ මහා සාහිත්‍ය ධාරාවක පුංචි අංශු මාත්‍රයක් අරගෙන එන්න මේ වගේ එකක් තමයි ඕක කියලා පෙන්වනවා වගේ වැඩන්නේ මේක නේද සමුද්‍ර දැන් දෙවෙනි දඩ කරන්නේත් ඒ වගේ වැඩක්ද ඔව් ඇත්තටම හසන්ත
ලංකාවේ නූතන ගීත රචක පරම්පරාව අපිට දකින්න ලැබෙන්නේ නාඩගම් නෘත්‍ය යුගවල ඉඳලා. ඒ කාලේ ගීත රචකයෝ තමයි සීදොන් බස්තියන්, පිලිප්පු සිඤ්ඤෝ, සමරසිංහ ශ්‍රීවර්ධන, චාල්ස් ඩයස්, ඒ වගේම ජෝන් ද සිල්වා වැනි රචකයෝ. මෙලෙස පටන් ගන්න නූතන ගීත රචකීන් වංශ කතාවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමත් ගීත රචනා කළා තියෙනවා. ඊරියගොල්ල ඇමතිතුමත් ගීත රචනා කළා තියෙනවා. නන්දදාස කෝඩාගොඩ මහාචාර්යතුමත් ගීත රචනා කළා තියෙනවා. කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමත් ගීත රචනා කළා තියෙනවා. ගීත රචකයන් සිය ගණනක් ඉන්නවා. මෙබඳු ගීත රචකයන් සිය ගණනක් අතරේ ලංකාවේ විශිෂ්ටතම ගීත රචකයන් 10 දෙනා තෝරන්න කියලා කිව්වොත් මම හිතන්නේ ආචාර්ය අජන්තා රණසිංහ ඒ අතරින් මුල් පෙළේම ඉන්න චරිතයක්. දැන් ලංකාවේ වැඩිපුරම ගීත ලියලා තියෙන කවුද කියන කාරණය පිළිබඳ වරක් මහාචාර්ය සුනිල් ආරත්නයන් ප්‍රකාශයක් කරලා තිබුණා. ලංකාවේ මෙතෙක් වැඩිපුරම ගීත ලියලා තියෙන චරිතය තමයි ජෝන් ද සිල්වා සූරියන්. ඔහුගේ නෘත්‍ය නාටකවල එක නාටකයක ගීත 35ක් පමණ අඩංගු වෙලා තියෙනවා. ජෝන් ද සිල්වා සූරින්ගෙන් පස්සේ ලංකාවේ වැඩියෙන්ම ගීත ලියූ රචකයා විදිහට සැලකෙන්නේ කරුණාරත්න අබේසේකර සූරින්. ඔහු ගීත රචනා 2000ක් පමණ රචනා කළ තියෙන බවට වාර්තා වෙනවා. මං හිතන්නේ කරුණාරත්න අබේසේකර සූරින්ගෙන් පස්සේ ලංකාවේ වැඩිම ගී ලියූ රචකයා බොහෝ විට අජන්තා රණසිංහන් වෙන්න පුළුවන්. දැන් ආචාර්ය ඩබ්ලිව් අබේසිංහයන් පර්යේෂණයක් කළා කොළඹ යුගයේ විසූ ශ්‍රේෂ්ඨ කවියෙකු වන පී.බී. අල්විස් පෙරේරා කවියා පිළිබඳව. එහිදී ඔහු කියනවා මේ අල්විස් පෙරේරා කවියා අවුරුදු 49ක් වැනි කෙටි ජීවිත කාලයක් තුල සිව්පද පද්‍ය රචනා 15,000ක් පමණ රචනා කළා තියෙනවා. ඔහුගේ වස්තු විෂයන් මොනතරම් විවිධද, විචිත්‍රද, විසිතුරුද කියලා කියනවා නම් කොයිතරම් පැතිරී ගිහිල්ලා තියෙනවද කියලා කියනවා නම් කූඹියාගේ සිට මහා බ්‍රහ්මයා දක්වා විෂය පරාසයක ඔහු කවි රචනා කළා තියෙනවා. මම හිතන්නේ ආචාර්ය අජන්තා රණසිංහත් රණසිංහෙනුත් අන්නේ වගේ පැතිරුණු ගීත රචනා සම්භාරයක් ලියපු කෙනෙක්. මේ මේයි ගහ යට සිට නිර්වාණ ස්වර්ණ ద్వාරය දක්වා ඔහු ගීත රචනා කළා තියෙනවා. කූඹියාගේ සිට මහා බ්‍රහ්මයා දක්වා ඒ අතර කොයි තරම් අය ඉන්නවද නේද? අපිත් ඉන්නවනේ. කොච්චර අය ඉන්නවද? මා දැන් මේ ඉදිරියට කැඳවනවා නව පරපුරේ ගායන ශිල්පියෙක්. ඔහු සුනෙත් උදේරත්න මයික්‍රෝෆෝනයක් අරගෙන ඉදිරියට එන්න. මම මේ මාතෘකාව මේ වැඩසටහනට මාතෘකාව හැටියට යොදාගත්තේ ආදර සැමරුම්. මට නිකමට හිතුණා රත්තරම් පෙම්පුරාණේ කියලා දාන්න. රත්තරන් කියන වචනේ බලන්නකෝ. මේ රත්තරන් හරි ගණන් මේ දවස්වල නේද ධම්මික මාත්‍යා? ඈ එහෙමත් තියෙනවනේ. රත්තරන් කියන වචනේ ගීත සාහිත්‍යයේ සෑහෙන්ට පාවිච්චි කරලා තියෙනවා. මේ ප්‍රවීණ ගීත රචකයෝ පාවිච්චි කළ හැබැයි විවිධ ආකාරයෙන්. බලන්න අජන්තා රණසිංහ සූරීන් රත්තරන් කියන වචනේ පාවිච්චි කරලා තියෙන විදිය අපි පොඩ්ඩක් මතක් කරමු. යන්න මගේ අන්දනෙ තාම නොපෙනේ ලදේ අට ඔබේ පුරිරු පිටු පෑම නොපෙනෙන්න නම් දිලිදු මේ අන්දනෙ වාසනාවන් ලදේ රත්තරන් පෙම්පුරාණේහි සිතුවම් මකා යන්න මගේ අන්දනෙ තාම නොපෙනේ ලදේ ඔ
නොවේලඳුනි මාතිනි වරදකුනේ ලොව පෙන්නේ ඔබත ලොව අඳුරු මට පෙන් වැඳී උන්නුකේ යුගය අවසන්ය මගේ ලොව විදී රත්තරන් පෙම්පුරාණේ සිතුවම් මකා යන්න මගේ අන්දනෙත් තාම නොපෙනේ ලදී අසමාන බලධාරි දෙවියන් පවා දැස නැතිවුන් රකින්නේද සැනසුම් දෙවා දැස ඇති අයට පොමනක්ද උරුමේසනේ ලඳුනි ආදරය අද අපිට නැතිකෝනේ ලොවපෙනේ ඔබද ලොව අඳුරු මට පෙම් වැදී උන්නුගේ යුගය අවසන්ය මගේ ලොව විදී රත්තරන් පෙම්පුරාණේහි සිතුවම් මකා යන්න මගේ අන්දනෙත් තාම නොපෙනේ ලදේ මට ඔබේ පුරිරු පිටු පෑම නොපෙනෙන්න නම් පිළිදුමේ අන්දනෙත් වාසනාවන් ලදේ රත්තරන් පෙම්පුරාණේ සිතුවම් මකා ගන්න මගේ අන්දනෙත් තාම නොපෙනේ ලදේ සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි සුදු සීල ගතේ තුනා කෙළමාල හතක් බෙදුනා රස වීලු කතා ඇසුනි මුව කෝල රන්දුදු කී මනසී රන්මෙනි කී සෙරසේ අතිකුණයි කුමරා ඇය පෙන්දා යනවා ಕಾರದು ಆಗಿದು
ಮಗಿದು ಅಮ್ಮ ಬೀದು ನುವೀದು ಹೆದಕಾರದು ಕಾಗಿದು ರಾಜೀವ್ ಸೆಬಸ್ತಿಯನ್ ಹರಿ ಅಪೂರ್ವಟ ಅಪಟ ಕ್ಲರೆನ್ಸ್ ವಿಜಯವರ್ಧನೆಯನ್ ಮತಕ್ಕ ಆಚಾರ್ಯ ಅಜಂತಾ ರಣಸಿಂಹಯಂತ ಹೆಂದಿನ್ವೀಮಕ್ತಿನೋ ರೊಮ್ಯಾಂಟಿಕ್ ಗೀತ ರಚಕಾಗಿ ವಗೇಮ ಅಪೇರಟೇ ಸಂಗೀತ ಕಲಾವೇ ಎಕ್ತರ ಯುಗೇಕ ರೊಮ್ಯಾಂಟಿಕ್ ಸಂಗೀತಜ್ಞ ಗಾಯಕಿಯ ಕ್ಲರೆನ್ಸ್ ವಿಜಯವರ್ಧನ್ ಕ್ಲರೆನ್ಸ್ ವಿಜಯವರ್ಧನ್ಗೆ ತಾನು ಕೀಯ ಗಾಯನ ಕಲ್ಲತೀನೋ ಟಿ ಎಂ ಜಯರಾತ್ ಮಹತ್ಯ ಹತಲಿಸ್ ಅಟಕ್ ಮಂದಾನೆ ತರ್ಮ ಹತಲಿಸ್ ಅಟಕ್ ಕರ್ತಿ ಹತಲಿಸ್ ಅಟಕ್ ಮಿಯೂರು ಗೀತ ತಾವ ಕೀ ದಿನಕ್ಕೂ ನೊಮಸುರುವ ಹದಲ ದೀಲ ತಿನ ಮುಂದೆ ಗಾಯಕಿಗೆ ಕ್ಲರೆನ್ಸ್ ವಿಜಯವರ್ಧನೆ ಅನ್ನೇದು ಅನುಂಟ ಹದಲ ದೀಪು ಗೀತ ವಿಕ್ರತ್ನಾಯಕ ಅನ್ನುವಾಗೆ ತಮ ವಿಶಿಷ್ಟತಮ ಗಾಯನವೇದಿ ಹಬೈ ಅನುಂಟ ಹದಲ ತಿನ ಗೀತ ಟೀಕ ತನು ಟೀಕ ಬಲಪು ಹಾಮ ತಮಾರೇವ ಅಭಿಭಾಯಾಡ ತರವೇ ತನು ಹದಲ ದೀಲ ತಿನ ಅನುಂಟ ಆಚಾರ್ಯ ವಿಕ್ರತ್ನಾಯಕ ತವ ಗೀತ ತೀನ ರಾಜೀವ್ ಸೆಬಸ್ತಿಯನ್ ಶಿಲ್ಪಿಯಾನ ನಮ್ಮ ಮತಕ್ಕರಾಯ್ அவசனை பிரேமாதரே இரவும் பூலும் மிதுனமாதரே பியமா யனவாமாகாஷை அவசனை பிரேமாதரே இரவும் பூலும் மிதுனமாதரே ದಯಾನುದೀಸಿತೇ ಉಪನ್ ನೇ ಬಿಂಬತಿ ಕಿಯಾರು ವಕ್ಕಿತಿನ್ ಬಿಂಬ್ಯದಂ ಸಿದಿ ಬಿದೀಗಿಹಿನ್ ಮಲ್ಮಲ್ಯೋನ್ಮೀ ಜೀವಿತೇ ಪಿಯಮಾ ಯನವಾಮಾಕಾಶೈ ಅವಸನೈ ಪ್ರೇಮಾದರೇ ಇರವೋ ಕೋಲೋ ಮಿದುನ ಮಾದರೆ ಯನವಾಮಾಕಾಶೆ ಅವಸನೈ ಪ್ರೇಮಾದರೆ ಇರವು ಹೂಲು ಮಿದುನ ಮಾದರೆ ರೊಮ್ಯಾಂಟಿಕ್ ಕೇಪುಹಾಮ ಎಕ್ಕವಾರಮ ಹಿತನುವ ಆದರೆ ಪ್ರೇಮೆ ಸೆನೆಹಾಸ ಏನು ವಚನಟಿಕ್ ಏನೋ ರೊಮ್ಯಾಂಟಿಕ್ ವೆಡ್ಡನೆ ಇದ್ದಂಗೆ ಟಿಎಂ ಜಯರಾತ್ ಮಹತ್ಯ ಕೊಚ್ಚರ್ ರೊಮ್ಯಾಂಟಿಕ್ ಗೀತ ಗಾಯನ ಮೇನೆ ರೊಮ್ಯಾಂಟಿಕ್ ಗಾಯಿಕಾವಾಗ್ಟ ಮೇ ರಂಜಲಾ ಸರೋಜರಿ ಮಹಾತ್ಮಿ ಅದು ಗಾಯನ ಕಲ್ಲ ಪೆನ್ನು ನೆತುವಟ್ ಅತಿಶಯಮ ರೊಮ್ಯಾಂಟಿಕ್ ಗೀತ ಗಾಯನ ಕಲ್ಲ ತೀನೋ ಬಲಂಡ್ಕು ರೊಮ್ಯಾಂಟಿಕ್ ವಿತರದ ತೀರ್ನಿ ಕೇಳ ಅಜಂತಾರಾಮ್ ಸಿಂಗ್ ಮಹತ್ಯ ರೊಮ್ಯಾಂಟಿಕ್ ಕೇಳ ಕೊಟ್ಟುಕೊರಂಡ ಬುಲುವಂಕೆನೆದ್ದು ಕೇಳ ದೇಶಾಭಿಮಾನೆ ದೇಶ ವಾತ್ಸಲ್ಯ ಆದರೆ ಕರುಣಾವ ಮೈತ್ರಿಯ ಬುದು ಬುದು ಬುದುಗುಣ ಗೀತಗತ್ತದೆ ನಿರ್ವಾಣ ಸ್ವರ್ಣ ದ್ವಾರೆ ನಪಿ ಪಟಂಗತ್ತೆ ಏತೇನು ವಿವಿಧತ್ತೆ ವಿಚಿತ್ರತ್ತೆ ಪುಂಚಿ ಹರಸ್ ಕಡಕ್ತೀನೋ ತಾವ ಮಂಕಿ ಬನ್ನಿ ಇವರ್ಗರಂಡ ಬೇಗಿಲ್ಲ ದಾಳ ಇವರ್ಗಣ ಅವಿ ಬಳ್ಳಾಯ್ಮಕು ಅಹಂಕಾರ
ලතා පිපිහන් සංගන විල් නෙළු මාසනෙන් ආලදේ නුඹ භාග්‍ය සරෝජාවියේ ස්වර්ණ වර්ණ පෑයෙන් දිලේ මාහද ප්‍රේමංගනේ රෑ නුඹ රාසෙන් ලඳේ වඳ මනිනේ කලාව මුදා අනුරාලෙත් නගන්නෝ නිදා ආනන්ද විනවෙයි තලයට මාසීතේ සිතු නොලදි නාදදි ඉන්නාදදී මිසින විජිතේද නෑ අපගේ මන රම්ය ලෝකයයි සිතු නොලදි නාදදි විවිධත්වය විචිත්‍රත්වය කොයි තරම්ද කියලා මේ සියල්ල ආචාර්ය අජන්තා රාජසිංහයන්ගේ පදමාලා සංගීතවේදී නිලන්තසිරි පතිරණයන්ට මම ආරාධනාවක් කරනවා තම මියුරු අර්ථපූර්ණ ගීයක් තියෙනවා ආචාර්ය වික්‍රත්නායකයන් ගායනා කරන මේ ගීයේ කොටසක් මේ වෙලාවේ ගායනා කිරීම උචිතයි අපිට සහාය දෙනවා වාද්‍ය බෘන්දය සංජේ සූර්යාරච්චි කපිල කෝසල ඩබ්ලිව් ජේ උපාලි අපි ගායනා කරලා ඊට පස්සේ කියන්න තියෙන දේ කියමු දුත්තර නිතන්න දුරු
බක්කුල මහා තිරිඳු දෙලින් නිදුක් නිරෝගී සුවිසිමුන් පින් මහිමින් නිරතුරු පායු වැඩේ හසක් දන් එදකන් සිවන දෙවා සුරකේවා සිරිමා බෝමැට මුළිතුන්ගටහින් දස පර සේනා දිමුගෙලින් ජය පැන් අරනු දෝත දර තාත්තා කෙනෙකුගේ වටිනාම වස්තුව දුව. එක තමයි ආදරණීය තාත්තා කෙනෙක් ලියන්නේ සිරිමා බෝමැඩ මොනිදුන් වැඩහිඳ දසමර සේනා දිනූබෙලෙන් ජයපැන් කරඬුව දෝත දරා නිදන්න දූකුමරි. අම්මා තේවෙන්ට ඇති දොයියන්ට ඇත්තේ ඒ පුංචි දූකුමාරි. මේ ගීතය ඇතුළේ පුංචි දූකුමාරියක් ඉන්නවා. නිකන් හිතලා බලන්න මේ ගීතය ඇතුළේ ජීවත් වෙන පුංචි දූකුමාරි දැන් දොරමඩලාවේ. ඇය සාරංග. මේ ගීතය ඇතුළේ චරිතයක්. කාටද පුළුවන් සින්දුවක් ඇතුළේ චරිතයක් වෙන්න පුළුවන්? කාටද පුළුවන්? නිරංජලා කියලා නම් ගීතයක සඳහන් වෙච්ච තැන් තියෙනවා. ඈ ඔව් රංජලා කාටද ආදරේලු දැන් එහෙම කියලා තියෙනවා. දැන් දිලීප පොඩි පුතු ගැන දිලීප ඉන්නවා සින්දුවක. දැන් අපිට මෙච්චර කොල්ලා අපිට බැරි වුණානේ එක සින්දුවක චරිතයක් වෙන්න. ඈ මේ මියුරු ගීයේ චරිතයක් වෙච්ච ආදරණීය දූ කුමාරි සාරංග රණසිංහින් මෙහෙම තාත්තා කෙනෙකුගේ දුවෙක් වීම ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම මෙහෙමයි. අපේ තාත්තා ගැන මට කියන්න තියෙන, තාත්තා බොහොම සාමාන්‍ය මනුස්සයෙක්. නමුත් ඒ සාමාන්‍ය මනුස්සයා තුළ අසාමාන්‍ය හැකියාවක් තිබුණ බව තමයි මම හැමදාම පොඩි කාලේ ඉඳන් තේරිච්ච දේ. ඒත් සමගම තාත්තා ඉතින් අපිට අසීමිතව ආදරය කරයි. ඒ ආදරේ ගැන කියලා නිම කරන්න මට වචන නැහැ. ඒ ආදරෙත් එක්ක මේ අපේ පවුල ඇතුළේ විශාල බැඳීමක් තිබුණා. ඉතින් ඒ බැඳීම මං හිතන්නේ තාත්තා කලාකාරයෙක් වෙච්ච හින්දා සමහර විට අපි වඩාත් සංවේදී ඇති. අපි හතර දෙනා, කියන්නේ අම්මා, මම, තාත්තා සහ මල්ලි අතර ඉතා දැඩි බැඳීමක් තිබුණා. ඉතින් තාත්තගේ සමහර ගීත අපි, කියන්නේ දැන් තාත්තා ජීවත්ව සිටින කාලයේදී අපිට නොදැනෙච්ච විදියට දැන් මට සමහර ගීත ඇහෙනකොට මට ලොකු විශ්මයක් දැනෙනවා. මේ මගේ තාත්තා නේද කියලා මට විශාල ආඩම්බරයක් ඇති වෙනවා. තාත්තා ඉන්න කාලේ අපි තාත්තා ගැන ආඩම්බර වුණා තමයි. නමුත් ඒක මට වැඩි වැඩියෙන් දැන් දැනෙනවා. තාත්තා නැති අඩුව සහ තාත්තා නැති මේ පාළුව ඒත් එක්කම තව වැඩ වඩා දැනෙනවා. ඉතින් ඒ ගැන ගොඩක් විස්තර කියන්න පුළුවන් මට. මං හිතනවා හැම දරුවෙකුටම තමන්ගේ තාත්තා ගැන විශාල ආඩම්බරයක් ඇති. නමුත් ඉතින් මගේ තාත්තා මං හිතනවා අසාමාන්‍ය හැකියාවක් තිබුණ අසාමාන්‍ය මේ දෙයක් අපේ කලා ලෝකයට දායක කරපු පුද්ගලයෙක් කියලා. ඉතින් ඒත් එක්කම මට සමහර වෙලාවට පොඩි පසුතැවිල්ලක් දැනෙනවා තාත්තා ඉන්න කාලේ. තාත්තට මට මේ දේවල් හැම දෙයක්ම කියන්න බැරි වුණා කියන එක. එහෙම කියන්න මට අවස්ථාවක් ආවා කියන්නේ අපි හැමදාම හමු වෙනකොට තිබුණා. නමුත් අපි ඒ කාලේ ඒක ගැන එච්චර ලොකුවට හිතුවේ නැතුව ඇති සමහර විට. ඒක තමයි ඉතින් මේ ගීතය සම්බන්ධයෙන් විශේෂයෙන් කියන්න ඕනේ. මේ ආචාර්ය වික්ටර් රත්නායක ගායනා කරන මේ ගීතය මං හිතන්නේ මගේ තාත්තා මට දුන්න ලොකුම තෑග්ග. මුළු ජීවිත කාලෙටම මට ආයි තව මොනවත් දුන්නත් මේ ගීතයත් එක්ක මම හැමදාම බැඳිලා අපේ ජීවිතේට ශක්තිය ධෛර්යය හැමදේම සපයන්නේ මේ ගීතේ. නිකන් හිතලා බලන්න පුත්තු වටින්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. හදවතින්ම ලියපු පදමාලාවක්. බක්කුල මහා තෙරිඳු බෙලෙන් නිදුක් නිරෝගී වේවා. සූවිසි මුනි ගුණ පින් මහිමේ නිරතුරු ආයු වැඩේවා. 84,000 දම් තෙද කද සෙවන දෙවා සුර කිව්වා.
සිරි දළදා සමිඳු පිණින් ලතෙත් ගුණේ ඉතිරේවා. වම් සිරිපාරන් පත්ම බෙලෙන් අනන්ත නුවන වැඩේවා. මහා සීවලී මහිමි අනුවසින් ඉසුරු සපත් බෝ වේවා. ඔබ කිව්වා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ මට මේ ටික කියාගන්න බැරුණා කියලා. ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඔබට විතරක් නෙමෙයි. ජීවත් වෙලා ඉන්න කාලේ කියාගන්න බැරි වෙච්ච ඒවා කාට කාටත් ඇති. බුද්ධි අයියට නැද්ද ඊතක්කට කියාගන්න බැරි වෙච්ච දේවල්? ඈ මං ඉන්න කාලේ මට මේ ටික කියාගන්න හම්බුණා නම් නිරංජලා අක්කට නැද්ද අබේ අයියට මට මේ ටික කියාගන්න තිබුණා නම් කියලා කියලා ඇති බොහෝ දේවල්. ඈ එහෙම ඇති. ඒක මහ පුදුම දෙයක්. බුද්ධි අයියේ එහෙම දේවල් තියෙනවද? එහෙම දේවල් හැමෝගෙම ජීවිතේ තියෙනවා. කියාගන්න බැරි වෙච්ච දේවල් හසන්ත ඇත්තටම ඒවා ගැන හිතනකොට දැන් සාරංග කිව්වා වගේ තරමක පසුතැවීමක් දැනෙනවා නේ. දුකක් දැනෙනවා. ජීවත් ඉන්න කාලේ මට කියාගන්න බැරි වුණා නේද කියලා. මම හිතන්නේ ඒක මිනිස් ස්වභාවය. අපිට ඇත්තටම අපෙන් අතෑරලා ගිහලා තියෙනවා. මග ඇරිලා තියෙනවා එවැනි අවස්ථා. දැන් මේ සාරංගට ලියපු ගීතය වික්ටර් රත්නායක ගායනා කරන අජන්තා ඒකේ ප්‍රාර්ථනාව කොහොමද මේ දළදා සමිඳු පිනෙන් ලතෙත් ගුණය ඉතිරේවා කියලා. ඉතින් ඒ වචන ටිකම ඇතිනේ. තාත්තා කෙනෙක් තම දියණියට ඒ වගේ ප්‍රාර්ථනාවක් කරනවා කියන්නේ. ඉතින් ඒක අතකට සාරංග වාසනාවන්තයි. ඒ වගේ තාත්තා කෙනෙක්ගෙන් එවැනි ප්‍රාර්ථනාවක් ලැබීම අද මේ වගේ මොහොතක අවුරුදු 7කට පස්සෙත් අපි ඔහු සිහි කරන්නේ ඒ එවැනි මේ අර්ථපූර්ණ දියණියක් කෙරෙහි ඔහු සිතේ ඇති වුණු අවංක ආදර හැඟීම තමයි වික්ටර් රත්නායකලවා ගායනා කරවන්නේ. සමහර අය ජීවත් වෙලා ඉන්න කාලේ කියාගන්න බැරි වෙච්ච දේවල් ගීත හැටියට ලියපුවක් තියෙනවා. පස්සේ ඒවා වටිනා අර්ථපූර්ණ මියුරු ගීත බවට පත්වෙච්ච අවස්ථා ඕනෑතරම් තියෙනවා. නිරංජලාක්කට තියෙනවද එහෙම කියාගන්න බැරි වුණාය කියලා හිතන දේවල් එහෙම? නැත්තෙත් නෑ හසන්ත. එනට මම ඒව ගැන හිතලා දැන් පසුතැවිලි වෙන්නේ නෑ. එතකොට හිතට තව ලොකු දුකක් ඇති වෙනවා. ඒ හින්දා මම ඒව ගැන හිතන්නේ නැහැ. ඉතින් අජන්ත අයියා ගැන නම් කියන්න තියෙන්නේ මං හිතන්නේ අජන්ත අයියා මේ සමාජ චින්තනය අටහගෙන ඒවා මෙනෙහි කරමින් ගීත ලිව්වා කියලා මට හිතෙනවා. එයාගේ ගීත ගැන බලද්දි මොකද ඒ එක්කම අජන්ත අයියාගේ ලොකු ගැමිකමක් තිබුණා. ගමට හරියට ආදරය කරා. ඉතින් අපි දෙන්නටත් ඒ ගැමිකම ආශ්‍රය කරගෙන ගොඩාක් ගීත රචනා කළා දුන්නා අජන්ත අයියා. ඉතින් මේ රැපැල් රකින ගීතය කොහෝ කොහෝ ගීතේ සනත් අයියායි සුජාතක්කයි ගයන මමයි පණ්ඩිත අමරදේවයන් ගයන රෑ හඳේ හේනකින් සීපද ඇහුණයි ඔවැනි ගීත රාශියක් ගෙලවට බැන්දා මුතුපටේ මම ප්‍රියා අයියත් එක්ක ගයන ඉතින් ඔවැනි ගීත රාශියක් අපිට ලියලා දුන්නා. මං හිතන්නේ අත්දැකීම් තමයි හැම දෙයකටම පාදක කරගත්තේ කියලා මට හිතෙනවා අජන්ත අයියා. ඉතින් ওই ගීත ගැන අපිත් එක්ක ඉතාම ආදරෙන් කතා කරලා තිනවා අපිත් එක්ක බොහෝ වෙලාවක් මේ මං හිතන්නේ මුල් කාලේ වෙලාවල් තිබුණා. ඉතින් මට මතකයි අජන්ත අයට මෝටර් බයික් එකක් තිබුණා. අපි කාටත් රථ වාහන කියන කාර් නැති කාලේ අජන්ත අය නිතරම එනවා අබේව හම්බෙන්න. අපිත් ඒ වගේම යනවා. ඉතින් ওই කලා කටයුතු වල සම්බන්ධ වෙලා ගොඩාක් හරබර කතා ඇති වෙලා තියෙන බව මම දන්නවා. ඉතින් මං හිතනවා ඒ අත්දැකීම් පාදක කරගෙන තමයි බොහෝ ගීත ලියලා දුන්නේ අපිට අජන්ත අයියා. එතුමන් රචනා කළ ගීත ගායනා කරපු ගායක ගායිකාවන්ගේ නාමලේඛනයක් හදලා බලපුවාම ඒකත් පුළුල් පරාසයක. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ඉන්නවා. නව පරපුරේ එතුමා මිය පරලොවයන්ට ආසන්නේ ජනප්‍රියතලයේ හිටපු ගායක ගායිකාවොත් ඉන්නවා. සෑහෙන පිරිසක් ඉන්නවා. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරපු ඉතාම විශිෂ්ට ගීත ගණනාවක් තියෙනවා එතුමන්ගේ පදමාලා. ආචාර්ය අජන්ත රණසිංහගේ පදමාලා අද අපිට ප්‍රවීණ ගායනවේදී දයන් විතරණයන් මතක් කළයි විකසිත පෙම් මතක් කළොත් වටිනවා නේද? පිටු පාය මගේ සුදුරු නදුනේ මගේ සුදුරු නදුනේ
මඳුළු බිඳු රැතලිය ඉහින්දර හිඳ එකවිදිනාස ආදර සමරුම් ප්‍රේම පුරානේ ඔබට විරහයි නොගෙනවා ඔබට විරහයි නොගෙනවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී කියාදෙන් පතිකුලයට අද මට පිටුපායන මගේ සුදුරු ලඳුනේ මගේ සුදුරු ලඳුනේ කම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර අනාවැටෙද්දී ඔබ දිවි අරණේ රුවන් විජිතේ මැණික් පහන්වත දැල් වේවා මැණික් පහන්වත දැල් වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී කියාදෙන් පතිකුලයට අද මට පිටුපායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ පරිපූර්ණ ත්‍රිත්වයක එකමුතුවක් ආචාර්ය අජන්තා රණසිංහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ආචාර්ය පණ්ඩිත් අමරදේව බලන්න තුන් දෙනාම ජ්‍යෙෂ්ඨයෝ ප්‍රවීණයෝ ගීත කලාවේ ශ්‍රේෂ්ඨයෝ දෙන්න තියෙන ඉහළම වචනේ දෙන්න පුළුවන් තුන් දෙනෙක් එකතු වෙලා නිර්මාණයක් කරපුවාම මේ නිර්මාණය කොයිතරම් පරිපූර්ණද කියන්නේ කදිම උදාහරණයක් විකසිත පෙත් තව තියෙනවා අපිට දයන් විතාරණ ශිල්පියාණන් මතක් කරලා දෙයි ලෝකෙන් දැකනේ සිටි
සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි. ධම්මික බණ්ඩාර මහත්තයා ජගදානන්දන ගීතය ලියපු, නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් ගීතේ ලියපු කෙනාමයි පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ ලියන්නේ. විල්ලුද පුංචි දෙපා ලියන්නේ තෙයාමයි. මේක හරි විස්මයක්නේ. බලන්න මේ භාෂා නෛපුණ්‍ය, සිංහල භාෂාව අර පිරිමැස්මට සකසුරුවමට මේ භාෂාවේ තියෙන වචන ටික අරගෙන දෙන අමුතුම රහ. මේක වෙන්නම කතා කරන්න ඕන දෙයක් නේ ධම්මික බණ්ඩාර මහත්තයා. ඇත්තටම මේ වගේ වෙලාවක එක ලුකුවට කතා කරන්න බෑ. හැබැයි එක දෙයක් තේනවා, අපේ භාෂාවේ තිබෙනවා අපි මෙහෙම කිව්වොත් ජනවහර, එහෙම නැත්නම් පැරණි සම්භාව්‍ය භාෂාව, අපි මේ කතා කරන ව්‍යවහාරික භාෂාව. ඉතින් මේක කවියෙක් හරි ගීත රචකයෙක් හරි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ කොතෙන්ද මේක යොදා ගන්න. ඒක ඉතින් එයාගේ තියෙන ජන්ම ප්‍රතිභාව සතතාභ්‍යාසය කියලා කියන්නේ. ඉතින් මේක මං හිතන්නේ උපරිමයට අජන්ත මහත්තයාව තිබුණා. එකක් පැරණි කෘති පරිශීලනය කිරීම තරම් මෙහර දහම් පාසලේදී ඉඳා. ඊළඟට ඉංග්‍රීසි භාෂාව සෙන් ජෝන්ස් එකට ගිහිල්ලා ඒ රොමැන්ටික් කවියන්ගේ විලියම් බර්ඩ්ස්වර්ත්, ටෙනිසන්, එලියට් ඉවත් කියවලා තිබුණා. මීමන ප්‍රේමතිලක මහත්තයලා, අල්විස් පෙරේරා මහත්තයලා ඉවත් කියවලා තිබුණා. ඒ වගේම අර උපන් ප්‍රතිභාවත් තිබුණා. ඉතින් මේ ඔක්කොම තමයි මෙතෙන්දී බලපාන. ඊළඟට ඔක්කොටම වඩා සීමාව දැන ගැනීම. සීමාව කියන්නේ දැන් තිවංකරේ ගානි පටන් ගන්න කවියෙක් හැටියට. නමුත් කවියයි ගීතයයි අතර තියෙන වෙනස ගොඩක් කට්ටිය තෝරගන්නේ නැහැ. දැන් කවියේදී තමන්ට ඕන දේ කියවෙනකන් ඕන තරම් ලියන්න පුළුවන්. ඕන තරම් ලියන්න පුළුවන්. නමුත් ගීතයක් කියලා කියන්නේ අපේ රටේ හැටියට නම් ඔය විනාඩි 3-4 ඉවර වෙන දෙයක්. එතකොට මේකේ සීමාව දැනගන්න ඕනේ. දැන් අපි ශූරින් ටීම් ජනතමත්තක වැඩි උන්නේ මේ අවුරින් අපි සංසාරයේ ආදරයෙන් හමුවන්න ඇති. මේ අවුරින් පෙර දවසක් දා සසර මගදී වෙන් වෙන්නේ ඇති. ඔය ඇතුලේ කතන්දර ගොඩක් තියෙනවා. මේක දැනගන්නවා. ඊට පස්සේ සිනමාවකට නිර්මාණයක් කරනවා. මං පොඩි කාලේ ගතරක මම දැන් සමහරලාවට අධ්‍යක්ෂකවරයා පරාජය කරපු තැන් තියෙනවා අජන්ත රණසිංහ. පරාජයකරේ කාවත්නේ විජයධර්ම ශ්‍රී මහත්තයා. කොයින්ද පරාජය කරන්නේ? දුහුණු මලක් චිත්‍රපටි. මම හිතන්නේ විජයධර්ම ශ්‍රී මහත්මයාට මේ තේමාව එන්න ඇත්තේ ది విమన్ వత్ విత్ ద డోగ్ ఎంటన్ చెకోఫ్ గెరుసియావి మే మెతనింగ్ ఎండ్ ఐత ఏ తమై అంతిమ గత్తాహమ దులు మలక్ చిత్రపటి నమదార తిబ్బద్ దన్నిత్ నే అనియం ప్రేమేగ పెట్లిచ్చ గహనియగ్గే కేద వాచిక్ యను నీరప్రాంద మహత్మే తమై మే రంగ పే దెన్ మేక కతావ కియన్ నతిని అధ్యక్షవరే నమ మే ఫిల్మ్ మే కర్నవాట වඩා හොඳයි නිකන් හිටියානම්. අර වචන ටිකේ තියෙනවා, රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි, පෙම් රැහැනින් බැඳ සිතුම් වසන් කළ ආදරය. ප්‍රශ්නයක ඇතුලේ ඔක්කොම තියෙනවා අනිවාර්ය. ඊට පස්සේ ඔය කියන රොමැන්ටික් දේවල් ඔක්කොම තියෙනවා. බුඳ මීදුම් කඳුර ඇල්ලි සුරංගනා රජධානි ඔබේ සිනහා කඳුළු බිඳක් අබේ අයිය කිව්ව අපි මේ සුජාතාත්නායක එක්ක අදත් වාසනා හෙටත් වාසනා. ඒ වගේ ඒ සීමාවල් දැනගන්න ඕනේ. මේක යන්න පුළුවන් මෙච්චරයි දුර, මෙච්චරයි දුර. ඒ ඇතුලේ ඒ වගේම තමයි මේ තනුවලට ලිවි. දැන් තනුවලට ලිවීම ලේසි වැඩක් නෙමෙයි. දැන් ඔකට ඉස්සර මතවාදයක් තිබ්බනේ, ඕක මිනිහට අනුව ඇඳුම කපනවා වගේ නෙමෙයි, ඇඳුමට අනුව මිනිහා කපනවා වගේ කියලා. දැන් අපි ගත්තොත් රවි මියුසික් කරේ චිත්‍රපටි ඉන්දියාවේ රවි, රවි කියන්නේ අපි දන්න හින්දා අපි දන්නේ එයයි ගෞරව නාම. ඉතින් අජන්ත මහත්තයා ලියවන නින්දනේන රාත්‍රී ජෝතිපාල මහත්තයා අපිට ඒක අහනකොට තේරෙන්නේ නැහැ. ඒක ඉන්දියාවේද අපේද කියලා හොයාන හොයාන ගියන් පස්සේ තමයි ඒ දේවල් අහුවෙන්නේ. ඉතින් මෙන්න මේක එක පැත්තකින් වාසනා ගුණයක්, එක පැත්තෙන් ජන්ම ප්‍රතිභාවක් හැකියාවක්. ඒක පැත්තේ ඊට පස්සේ අනික් එක තමයි මේ එක තැනකට කොටු වෙලා හිටියේ නැහැ. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට සාරංග නම් කියන අපිට වඩා වුණ අරු 3-4 බාලය. මේ දැන් අපි එක ඵලයක මේ අපි අයියා කියනවා, මෙයා තාත්තා කියනවා. නමුත් විවිධ මනුස්සය ඇසුරු කරනවා. ඒ ඇසුරු කිරීමෙන් ලබා ගන්න අත්දැකීම් ගොඩක් එකතු කරගත්තා. ඒ කියන්නේ මම
මහා පුවත්පත් කලාවේදී එක්ක මම මහා ගීත රචකෙක් කියලා එතුමන් කවදාවත් මේ මහා පොළවෙන් උඩ හිටියේ නෑ. ඒකත් මම හිතනවා මේ දේවල් එකතු කරගන්න හේතුව දැන් ත්‍රිවිල්ර එක්ක සමානලාට පිටිපස්සේ තියෙන්න පුළුවන්. කොයිතරම් sannivedana නැද්ද? විල්ලුද පුංචි දෙපා කළු කර ගණ්ඩේපා. හරිනේ. මොකටද නගින්න මේ? ඒක එතුමන් එක දැනගෙන කරාද දන්නේ නැහැ. ඊට පස්සේ අනික් පැත්තෙන් මම කෙටි කරනවා මන්ට තේරෙනවා. මේ සමහර දේවල් තියෙනවා හිතාගන්න බැරි දැන්. දැන් අපි ගුවක් කලාවට කෙනෙකුට ආදරය කරන විදිහ තියෙනවා. දැන් සමහර කෙනෙක් කියනවා ආදර නිල් දේශී එහෙම එකක් තියෙනවා. තව කෙනෙක් කියනවා අපිගේ ධර්මශ්‍රී අපිගේ මහත්තයම කියනවා කරුණාත් අපි සේකර මහත්තයරි කවුරු හරි කියනවා සැලන නිලන දළුව විලස නිතබ නලෝලා එහෙම වෙන්න පුළුවන්. නමුත් අජන්ත මහත්තය එක තැනක් කියනවා හරි පුදුම දෙයක්. කිරි කවඩිසිනා නොදෙක බැඳුණු ආදරී ඔබේ අහංකාර වැල්මට බැරි ආදරී. මේ තමයි යුගයක් පීරිම මානව හැඟීම් පීරිම අන්නේ සක්්‍යතාවය තිබුණු ජන්ම ප්‍රතිභාව සහ සතතාභ්‍යාසයෙන් උප නංවාගත්ත හැමදාම අනුස්පරණය කරන්න පුළුවන් මගේ නං ගුරු පරපුරියතා රගෙන මට නං වීරේ අජන්තා දර්ශකී. ඔහු ලියූ පදවලට මිවුරු තනුත් වැටුණා. ආචාර්ය කේමදාසයන් සරත් දසනායක සරත් දල්විස් ආචාර්ය කේමදාසයන් ආචාර්ය සනත් අන්සිරි ආචාර්ය වික්ටර් රත්නායක ඔය ආදි වශයෙන් නම් වැලක් අපට ගන්න පුළුවන් හොඳ තනු. හැබැයි පදමාලාව රියටම ගැළපිලාවද බලන්නකො ටී එම් ජයරත්න මහත්තයාටම රචනා කරලා තියෙන ගීත සිනමාවේ අනන්‍යතාවයක් ගොඩනගාගත් ප්‍රවීණයෙක්නේ ටී එම් ජයරත්න. මාලගිරා මාලගිරා ගැන ගීය ගැන අපි කොයිතරම් කතා කරලාද අදත් පොඩ්ඩක් කතා කරමුකෝ. ගායනා කරලා ඉන්න ඕන මුලින්ම. ගිරාගේ මාල පොටක් වන් ගෝමර පෙති මාලි පාට සරුංගල් පාට නිරාගෙන රුව දිලනාලිලි වතු සුදු මල සේමා වතුරු සිරු බොමා කොල කොමල වරුණි සිත බැඳුනා නඳුනි මාල ගිරාගේ මාල පොටක් වන් ගෝමර පෙති මාලි පාට සරුංගල් පාට නිරාගෙන රුව දිලනාලිලි කෙකටිය සුදට සුදෝ ඉරිමල් කැකුළු මොයින් කිකිරිහිනා බින්දු මට දෙනවද ලදුනේ මාල ගිරාගේ මාල පොටක් වන් ගෝමර පෙති මාලි පාට සරුංගල් පාට නිරාගෙන රුව දිලනාලිලි ගීතේ නම් හරි කොටසක් අඩුයි. ගායිකාව යන්නමයි හිතෙන්නේ. ඒ වුණාට කොයි බෑනේ ඉතින් සපෝට් එකක් නේ. දවසක් හරි අපූර්ව වැඩක් වුණානේ. මේ දොරමඩලාවේ මෙතන වාඩි වෙලා හිටියේ ඔය සිනමා කෘතියේ රංගපාන ප්‍රධාන ඒ යුවල නළුවත් ඉන්නවා, නිලියත් ඉන්නවා, මාලනී ෆොන්සේක මාලනී ඉන්නවා, රවින්ද රන්දනී මහත්මයා. ගායකයත් ඉන්නවා අල්ලපු ආසනේ. ගායිකාව නෑර අලාපයක් ඇහෙන්නේ ගීතය ඇතුලේ.
මං ගත්තා දුරකතනේ. කාරී අපූරු අත්දැකීමක් වුණා. බොහෝ දෙනෙක් කතා බහට ලක් වුණා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කතා කළා. ලතා වල්පල මහත්මිය දුරකතනේ කිව්වා. කිව්වා. පදමාලාව ආචාර්ය අජන්තා රණසිංහයන්. දැන් දෙවෙනි දඩට මොනවද වෙන්නේ සමුද්‍ර? ඔව් හසන්ත, ඇත්තටම අපේ අග්‍රගණ්‍ය ගීපද රචකයෙකු වන ආචාර්ය අජන්තා රණසිංහයන් අපි අතරින් සමුගෙන පුරා වර්ෂ 7ක් ගෙවෙනවා මේ පෙබරවාරි මාසේ 27 වෙනිදාට. ඒ නිමිත්තෙන් ඔහුගේ සත්වැනි ගුණසමර උළෙල සහ නිර්මාණ විමර්ශන සන්ධ්‍යාව අපි සංවිධානය කරලා තියෙනවා අජන්තා ගී ආවර්ජනා යනුවෙන්. ඇත්තටම මේ වෙන විට ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ නිර්මාණ සංරක්ෂණය කිරීමටත් මතු පරම්පරාවට සුරක්ෂිතව බාර දීමටත් අජන්තා රණසිංහයන්ගේ පවුලේ පිරිස, ඒ කියන්නේ දියණිය සාරංගා, ඒ වගේම පුත් දේවලෝචන රණසිංහ සහ අපි ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා අජන්තා රණසිංහ පදනම නමින් පදනමක් පිහිටුවාගෙන සිටිනවා. මේ සියලු දෙනාම මේ පදනමේ සමාජිකයෝ. ඉතින් එදිනට අජන්තා රණසිංහයන් ජීවත්ව සිටි කාලය තුල ඔහුගේ ගීත රචනා කෘති 6ක් ඔහු පළ කරලා තියෙනවා. තුන්පත් රටා නමින්, විකසිත පෙම් නමින්, පහන් දොරින් නමින්, උඩුවේ නක්සේ ඉරුරෙස් දෝරක් නමින්, සෝපාකලා නමින්. ඇතරම මේ ගීත රචනා කෘති එකක්වත් අද හොයාගන්නවත් නැහැ. ෆොටෝ කොපියක්වත් හොයාගන්න නැහැ. මේ කෘති නැවත සංස්කරණය කරලා කෘති එකතුවක් විදිහට පළ කිරීමේ කාර්ය සාරංගා මට බාර දුන්නා. ඇතරම මෙහිදී මම ගුරු කොටගත්තේ මාටින් වික්‍රමසිංහ කෘති එකතුව, පීබී අල්විස් පෙරේරා කවි එකතුව, විමලරත්න කුමාරගම කවි එකතුව, මහින්ද ප්‍රබන්ධ, මානවසිංහ ගීත නිබන්ධ වැනි ඒ අපේ ශ්‍රේෂ්ඨ කවීන්ගේ ගීත රචකයන්ගේ කෘති එකතු පළ කිරීමේ ඒ ශාස්ත්‍රීය සම්ප්‍රදායට අනුව මේ කෘතිය අපි සම්පාදනය කළා තිනවා, සංස්කරණය කළා තිනවා. පිටු 500කට ආසන්න දැවැන්ත කෘති වෙලුමක් එකතුවක්. මේ කෘති එකතු අපි සම්පාදනය කරලා අවසන් වෙනකොට සාරංගටත් මටත් පැහැදිලි වුණා අජන්තා රණසිංහයන්ටත් අමතක වෙච්ච ගීත තියෙන ඔහුගේ කෘතිවල අන්තර්ගත නොවිච්ච. දැන් මිල්ටන් මල්ලවාරච්චි ගයන රෑවිලා ඇයි මේ උදේ කියන ගීතය ඔහුගේ පොතක අන්තර්ගත වෙන්නේ නැහැ. ටී.එම්. ජයරත්නයන් ගයන මතු සංසාරයේ අප දෙදෙනා කියන ගීතය ඔහුගේ කෘතිවලින් ගිලිහි ගිහින් තියෙනවා. ඒ වගේම ටී.එම්. ජයරත්නයන්ගේම අමතක වෙන්නේ නැහැ කියන ගීතය ගිලිහි ගිහින් තියෙනවා. ඒ වගේම එච්.ආර්. ජෝතිපාලයන් සහ ලතා වල්පොළ ගයන රුවන්වලා විමානේ සිරියානාවකින් ඉතාම ජනප්‍රිය ගීත ඔහුට ගිලිහි ගිහිල්ලා තියෙනවා. අද නම් ගිලිහෙන්නේ නැහැ ඔය එකක්වත් නැහැ. ඒ වගේම මාලිනී බුලස්සිංහල ගයන බාලී අප බැඳියාලේ මව්පිය අවසර ලැබගණ්ඩයි කියන ගීතයත් ඔහුට ගිලිහි ගිහිල්ලා තියෙනවා. ඇත්තටම අපි මේ නොපල ගී සියල්ල එක රාශී කළා රුවන්වලා විමානේ නමින් නව කෘතියක් අපි එදාට එළි දක්වනවා. මේ කෘති දෙක තමයි එදාට එළි දකින්නේ. ලංකාවේ අද සිංහල ගීතක්ෂේත්‍රයේ සිටින සියලුම දැවැන්තයන් එදාට අජන්තා රණසිංහයන්ගේ ගීත ගායනා කරනවා. අපි මේ රුවන්වලා විමානේ ගීය පොඩ්ඩක් මතක් කරමු නේද? විමානි සිරියහනවෝ තුටුවාදෝ රුවන් බලා විමානි සිරියහනවෝ තුටුවාදෝ මේ
නුරාලදේ ඉන්න කුමරි විලවුන් විදිතේ මගේ වාසනා රුවන් බලා විමානේ සිරියහනාවෝ දුටුවාලෝ රුවන් බලා විමානේ සිරියහනාවෝ දුටුවාලෝ චන්ද්‍ර ඇරයුම් ගයනා අර ඇසුනාත මනමාලී අවසන්ද මට ලංවෙන මුණ මා පෙරනේ සුපෙන් ගයනා වන් බලා විමානේ සිරියහනවෝ උටුවාදෝ විමානේ සිරියහනවෝ දුටුවාදෝ දෝතින් නොබේ අරගන්න මා සත පන්නේ යහනාවේ දෝතින් නොබේ අරගන්න මා සත පන්නේ යහනාවේ වන් වලා විමානේ සිරියහනවෝ රුවන් වලා විමානේ සිරියහනවෝ දුටුවාදෝ ජෝති ලතා සුනෙත් කෝසලා දැන් මම නම් දෙක දෙක කිව්වේ දැන් ජෝති ලතා ඊළඟට ජෝති සුජාතා ජෝති ඇන්ජලින් කොහොම යුග වගේකුත් තියෙනවානේ අපේ විශේෂයෙන්ම සිනමා ගීතේ පැත්තෙන් ගත්තාම යුගගී තවත් තියෙනවා දැන් කෝසලා දිල්ලුක්ෂි සහ සුනෙත් උදේරත්න තමයි ඒ ගීය අද ගායනා කරලා පෙන්වුවේ කෝසලා මේ ස්වාධීන රූපවාහිනියම ස්වර්ණ සම්මාන තරගාවලියේ ජයග්‍රහයිකාවක් ගීතේ ගායනා කර දැන් බලන්න මේ මැදිරිය මේ ස්වාධීන රූපවාහිනියේ HD මැදිරිය මේක ජෝතිපාල මහත්තයා ITN එකට ඇවිල්ලා ගීත ගායනා කරන කාලේ මේ මැදිරිය නැහැ හැබැයි ලතා වල්පල මහත්මිය මේ මැදිරියට ඇවිල්ලා ගීත ගායනා කරනවා. ඉතින් බොහෝ දේවල් අපූරු දේවල් සිද්ධ වෙච්ච තැනක් මේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කියන්නේ ලංකාවේ පළමුවෙනි රූපවාහිනී නාලිකා. ඔබ දකින්න ඇති මා එකට එකතු කරලා ඉදිරිපත් කරපු ගීත මාලාව සමහර ඒවා නිරංජලක්වත් හොඳටම දන්නවා. මෙහෙ විතරයි තියෙන්නේ. මේ අතීතය දන්න කෙනෙක්නේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක්නේ නිරංජලා සරෝජනී මහත්මිය. ඉතින් සමහර දේවල් සංරක්ෂණය කරලා තියෙන්නේ. අපි ළඟ සිරිලක් ඇසි දිසි සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි ආදර සැමරුම් නමින් මේ විශේෂ වැඩසටහන සංවිධානය කළේ ආචාර්ය අජන්තා රණසිංහයන් වෙනුවෙන් එතුමාගේ සමරුව ආදර සැමරුම් මාලාවක් බවට මේක පත් වෙනවා ඒ තරම්ම වටිනා ආදරයේ වෑහෙන ගීත ආදරයේ උතුරා පිටාර යනවා නේද ධම්මික මහත්තයා මේ වචන වලින් පුළුවන් ආදරයේ පිටාර ගලන්න නේද ඔය සාමාන්‍යයෙන් හොඳ ආදර ගීත ලියන්න පුළුවන් හොඳ ප්‍රේමවන්තයෙක් මේ මේ හින්දා මේ දැන් ප්‍රේම කරනකොට ඒක අතින් පයින් කරන්නත් පුළුවන් මනසින් කරන්නත් පුළුවන් දෝනියන්ද ඉස්සරහනේ මම කියන්නේ මේ අජන්තරණසේ මහත්මයා කියන්නේ හොඳ මානසික ප්‍රේමවන්තයෙක් ඒ කියන්නේ
හැමෝටම ඒ ආදරය ගෞරවය ඒ කියන්නේ හොඳ දෙයට ප්‍රේ කරනවා. දැන් අපි පොඩි දෙයක් මං කියන්නම්. මේක වැරදි නම් දෝනියෙන්ද මේ නිවැරදි කරලා දෙයි. මේ ඉන්දියාවට යනවා ගුවන් ගමන. මං දන්නේ තරංග හිටියද කියන්නේ නෑ. ඉන්දියාවට යනකොට දැන් මේ කාටවත් අගෞරවයට මේ සුන්දර කතා යනකොට බොහෝම ඉන්දියානු යුවතියක් දැන් මේ කසාද බදලා අවුරුද්දයි ඉන්දියානු යුවතියක් එහා පැත්තේ ගුවන් යානේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් කිසිම සොඳුරු අනතුරක් නැහැ. අජන්ත මහත්තයා ඒ පැත්ත බලන ඒ පැද බලනකොට සරෝජයක් අජන්ත මහත්තය මූණ බලනවා. ආය අන්ත මහත්තය මෙහෙම බලා ගන්නවා. ආය මෙහෙම බලනවා. ඉතින් ඔහොම ගිහලා ටජ් මහල් බලන්න ගියපුවාම ඉතින් එතුමන් කල්පනා කරා අර වාගේ සුන්දර යුවතියක් වෙන්න ඇති කවුද? මුම්ටාස් දේවිය. එතකොට ශාජහන්ට සමහරලාවට මේ එවැනි අමරණීය ප්‍රේමයක් ගොන්නයින්ට ඉඩ තියෙනවා. ඉතින් ඒ පුංචි සංකල්පය තමයි ආදර සැවරුම් කැටිවුණු මුත්තු පපුලින් නෙතු කඳුලෙන් නිමා කරමිසී වටනය යමුනාතිරි. දැන් මෙවවා සාමාන්‍ය ඕනෑම කලාකරුවෙක් තුළ ප්‍රසිද්ධිය නොකිව්වට එවැනි මනෝභාවයන් ඇතිවී හැකි. එහෙම නැත්තම් මේවා නිර්මාණ වෙයි ඔක්කොම පැතලි සමතලා සහරා කාන්තාර වෙනවා. එහෙම නොවුනේ ඒ මනුස්සයෝ සංවේදී අව්‍යාජ මිනිස්සු වෙච්ච නිසා. පොඩි දෙයක් මම තව එකතු කරන්නම්. ඒත් එක්කම ධම්මිකය තව ගීයක් ලිය වෙලා තියෙනවා. මේ ඒක අපේ ඒකත් සනත් මාමමයි ගායනා කරන්නේ. ඈත නිම් වලල්ලේ මුතු පවුරක කැටයම් කළ ඈත නිම් සඳැල්ලේ තරු ගොමුවක සිතුවම් කළ ඉන්දීවර පලිගුණායන මට සිහි වෙනවා කියලා. ඒකත් ඔය සිද්ධිය සම්බන්ධයෙන් මොකද දැන් අපේ ගෙදර තිබුණ තත්ත්ව හැටියට අපි මේවා බොහොම විවෘතව කතා කරා. අපි යාළුවෝ වගේ හිටියේ. ඒත් සමග තාත්තා තව කෙටි කතාවකුත් ලියනවා මූ දෙන්නෙතර පෙම්වතිය කියලා. ඒ කතාවෙත් මේ සිද්ධිය ලියලා අන්තිමට ලියන්නේ මේ පෙම්වතිය එවන ලිපිය එවන්නේ දැන් කවදාහරි ලියුමක් එව්වොත් ඒක එවන්නේ හින්දි වලින්. අපේ තාත්තට හින්දි කියවන්න බෑ. නමුත් සනත් මාමා කියන්නේ මහාචාර්ය සනත් නන්දසිරිට හින්දි කියවන්න පුළුවන්. මම මේක එතකොට මගේ යහළුවා ලව්වා මේ එවන පෙම් හසුන මම කියව ගන්නවා කියලත් ඒ කෙටි කතාවේ අන්තිමට ලියලා තියෙනවා. ඉතින් මේ කියන්නේ මේ දෙන්න අතර තිබුණ දැඩි මිත්‍රත්වයත් මේ ගීත දෙකම ගායනා වුණේ මේ සනත් මාමා තමයි ගායනා කරේ. සංගීතයත් එතුමාගේමයි ඒ ගීත දෙකේම. අර ගීතේ ගොඩක් ජනප්‍රිය වුණා. අනිත් ගීතයක් තියෙනවා අපේ අර පොතේ අපි ওই පොත මේ පොතේ සමුද්‍ර මං හිතන්නේ ඔය ආයේ ගීතය අඩංගු කරලා තියෙනවා. ඔව් මේ පවුල ඇතුළේ ඒ ආදරය ප්‍රේමය එකිනෙකා තුළ හැංගෙන හැංගීම් සාකච්ඡා වුණා. ඒ තමයි පවුල ලස්සන. ප්‍රේම සඳෑව වගේ ගීතයක් ලියවෙන්නත් ඇත්තේ ඔය වගේ වෙලාවක තමයි. නේ දැන් බලන්නකො මල් ගැන සින්දු තියෙනවා. ගස් ගැන තියෙනවා. දැන් මැයි ගහ මේ මැයි ගහ යට ඔහොම සින්දුවක් කවුර දැන් හන්තානට පායන සඳ ගැන ලිය සඳ ගැන සෑහෙන්න ලියලා තියෙනවා. දැන් මේ ගීත රචකයෝ තුන්දෙනේ මේ ඉන්නේ. උද්දාස ගලප්පති ධම්මික බණ්ඩාර සමුද්‍රවේද සිංහ තුන්දෙනාම ගීත රචනා කරලා තියෙනවා. දැන් බලන්න මේ මැයි ගහ යට දවසක් දා අපි උන්නා කියලා දැන් එහෙම හිතෙන්න කාටද එහෙම හිතෙන්න කියලා එතුමාට හිතිලා තියෙනවා. මිල්ටන් මල්ලවරච්චි මහත්මයා ඉතා මියුරු චනකාන්ත ජනප්‍රිය කියන්නේ එක යුගයක මේ සින්දුව නැතුව ආදරය කරන්න බෑ. ඒකේ අපූර්වත්වය තමයි හසන්ත. දැන් මේ මැයිගහ යටනේ හම්බෙන්නේ. එක දවසක මේ මැයිගහ යටම තනි වෙනව ඔහු. එතකොට මේ පෙම්වතිය නෑනේ. ඒක තමයි අජන්ත දකින්නේ ඒ විරහව ඉතාම අපූර්වට සංකල්ප රූපයකින් කියනවනේ. කියන්නේ අද මා පමණයි වැහිපොද වැටුණත් ඉස්සරවාගේ ඉස්සරවාගේ වැහිපොටත් වැටෙනවා මලුත් පිපලා තියෙනවා මම විතරයි ඔබ නැහැ. ඉතින් ඒක මන් දන්නේ ඒක ඉතාලම මේ එහෙම පරිකල්පනයක් එන්නේ කොහොමද ගීත රචකයෙකුට. ඉතින් ඒක ඔහු විඳපු අත්දැකීමක් නොවෙන්න පුළුවන්. නමුත් ඔහුගේ පරිකල්පනය තමයි මන් දකින්නේ ඒ අත්දැකීම පරිකල්පනය තියෙන්න ඕනේ එහෙම ලියන්න බෑ. වැඩේ කියන්නේ ඒක මිල්ටන් මල්ලවආරච්චිටම හරියන්නේ හරියටම ගලපලා ඔහුගේ ගීත කලාවේ තියෙනනේ මිල්ටන් මල්ලවආරච්චි සූරීත් ගායනා කරපු ගීතවල තියෙන මහාපසාදකේ තමයි මේ මැයි ගහ යට අපේ නිලන්ත සිරි පතිරණ සංගීතවේදියා පොඩ්ඩක් ගායනා කරලා පෙන්නයි. දබ සත්තා
පැත්සට අපි බුන්නා රතු කැටවාගේ මෙයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා අපට සිවන රහටම ලියලා තිනවනේ විරහ ගී රහටම ලියලා තිනවා විරහ ගී කොහොමද රහට ලියන්නේ ඒකෙත් රහක් තියෙන විරහව රහක් විරහ වෙන්නේ විරහව රහද්ද කියලා වෙලාවක දොරමඩලාව කරමුද අපි ඒකට ටීඑම් ජයරත් මහත්තයා වගේ ඈත් ඉන්න ඕන මොකද එයි ඒ ගීත නැතු එක් මාත්‍ර කතා කරන්න බෑනේ දැන් හොඳම ටිකක් සමහර ඒවා ලියලා තියෙන්නේ අජන්තාරණ සිංහ මහත්තයා අම්මෝ හොඟක් ලියලා තියෙන්නේ නේද දැන් අමතක වෙන්නේ නැහැ. ඔව් අමතක වෙන්නේ නැහැ. කීවත් ඔබ මට අමතක කරන්න මා කියා අමතක වෙන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් අමතක වෙන්න ඉතලා පොඩ්ඩක් කියමුකෝ බලන්න. අමතක වෙන්නේ නැහැ. කීවත් ඔබ මට අමතක කරන්න මා තරම් මියුරු ගීතමාලාවක්ද කියලා ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පදමාලා. එතුමන්ගේ ගීත නිදර්ශන හැටියට තෝරාගෙන අපි මේ කරන්නේ රසවින්දනාත්මක වැඩමුළුවක්. මේ වැඩසටහන දරුවෙකුට වුණත් බලන්ට වටිනවා.
ගීත සාහිත්‍ය ගීතයක් රචනා කරන්නේ කොහොමද භාෂාව පරිහරණය කරන්නේ කොහොමද එයට සංගීතයේ මුසු වෙන්නේ කොහොමද ගායනයත් එක්ක ඒක උපරිම තලයකට එන්නේ කොහොමද කියලා නිදර්ශන ඕන නම් මේ ගීත ඇසුරින් නිදර්ශන සපයා ගන්නට පුළුවන් ඒ සඳහා තමයි මේ දොරමඩලාව අධ්‍යාපනික ශාස්ත්‍රීය පදනමක පිහිටලා මේ වැඩසටහන සංවිධානය කළේ ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මතු බලාපොරොත්තු ඇතු මේ වැඩසටහනේ තව පියවරක් තියෙනවා අපි නැවත දොරමඩලාවෙම ගියා ආයිපෝ Sarasavi pindin, dorin dorak dor madala.